විශේෂයෙන්ම අපි මේ මාධ්‍ය සාකච්ඡාවක් තියන්න කල්පනා කරේ දැන් රනිල් වික්‍රමසිංහගේ රාජපක්ෂලාගේ ආණ්ඩුව පොගේ කාලේ පළාත් පාලන මැතිවරණේ කල් දාලා දිගටම හිතුවක්කාර ලෙස පළාත් පාලන මැතිවරණේ පවත්වන්න නැතු ඉන්න. ඒ අතර අලුත් තක්කඩිකමක් කරන්න ලෑස්ති වෙමින් ඉන්නවා. ඒ තමයි පැරණි පළාත් පාලන ආයතන නැවත කැඳවීම සඳහා දැනට තියෙන පළාත් පාලන පනත සංශෝධනය කිරීමට උත්සාහ ගනිමින් ඉන්නවා. දැන් පහුගිය දවසේ මේ මාසේ ජූනි මාසේ 23 වෙනිදා ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස තමයි තියෙන්නේ. එතකොට මේකේ තියෙන්නේම ප්‍රයසභා පනත සංශෝධන කිරීම සාවිච්ච කියලා මේ තියෙන්නේ ඒ ගැසට් එකේ මුල් පිටුව. එතකොට මේ ගැසට් එක නිකුත් කරලා තියෙන්නේ ඊට පැහැදිලිවම දැනට තියෙන පළාත් පාලන පනත සංශෝධන කිරීම සඳහා. එතකොට දැන් කඩුමුඩියේ කලබලෙමින් සංශෝධන කරන්න මොකද්ද? ඒකේ එක වගන්තියක් සංශෝධන කරන්න හදන. ඒ වගන්තියේ සංශෝධන කරන්න හදන වගන්තිය ඒගොල්ලෝ තියෙන මෙන්න මෙහෙම. පලාත්පාන ඒ වගන්තිය තියෙනවා පලාත්පාන ආයතන ඡන්ද විමසීමක් පැවැත්වීම සඳහා ප්‍රකාශයටපත් කර ඇති අවස්ථාවකදී රටේ ඇති වී ඇති යම්කිසි අරබුදුකාරී තත්ත්වයක් නිසා ප්‍රකාශිත පරිදි අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි වෙන තත්ත්වයක් පැන නැගී ඇති අවස්ථාවක ඉහත 5(2)(a) විධානයේ පරිදි අමාත්‍යවරයා විසින් දුර කාලයේ දීර්ඝ කරන ලද කාල සීමාව මාස 12ක් ඉක්ම වී තිබුණේ වී නමුත් අමාත්‍යවරයා විසින් තීරණය කරනු ලබන තවත් යම් කාල සීමාවක් සඳහා අදාළ විසිරුණු ස්වභාව නැවත ගැඳවිය හැකි වී යුත්තේ කියලා තමයි මේක තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි කවුරුත් දන්නවා දැනට බලපවත්වන පළාත් පාලන පනතට අනුව පළාත් පාලන ආයතනයක දුර කාලය අවුරුදු 4යි. ඇමතිවරයාට බලය දීලා තියෙනවා විශේෂ තත්ත්වයක් තුල මාස 12කින් පළාත් පාලන ආයතන කල් තියන්න. කියන්නේ සභාවක දුර කාලය අවුරුදු 4යි. හැබැයි ඇමතිවරයාට පුළුවන් ඒ දුර කාලය තවත් මාස 12කින් කල් තියන්න. ඒකට උපරිම අවුරුදු 5යි. දැන් මේකෙන් කරන්නේ එක පැත්තෙන් ගත්තොත් මෙන්න මේ අවුරුදු 5 සීමාව තව දික් කරනවා සීමාවකින් තොර. මොකද මේක අග ඉතා පරපතලයි. ඒ කියන්නේ කාලයේ දීර්ඝ කරන ලද කාල සීමාව මාස 12 ඉක්ම වී තිබුණේ නමුත් කියන්නේ මාස 12 පැනට පස්සේ අමාත්‍යවරයා විසින් තීරණය කරන ලබන තවත් යම් කාල සීමාවක් සඳහා අදාළ විසිරුණු ස්වභාව නැවත ගැනීමට හැකි විය යුත්තේ. දැන් කලින් නම් නිශ්චිත කරලා තිබුණා කැඳවන්න පුළුවන් මේ කල් දාන්න පුළුවන් පළාත් පාලන ආයතනයක් මාස 12යි කියලා. ඒතොර නිශ්චිතයි. දැන් මේකේ අඩු ගානේ කාල සීමාවක්වත් නැහැ. අමාත්‍යවරයා විසින් තීරණය කරන ලබන තවත් යම් කාල සීමාවක්. ඒතොර කාල සීමාව තීරණය කරන අමාත්‍යවරයා. ඔන්න මේක ජීවිත කාලය දක්වාම උනත් කරන්න පුළුවන් මේක සම්මත කරගත්තොත් මේගොල්ලෝ ඇමතිවරයාගේ තීරණය අනුව උපරිම කාලයක් කල් දාගෙන යන්න පුළුවන් කම තියෙන එක. දෙක මේ තියෙන කලින් පනතේ තියෙමයි පළාත් පාලන ආයතන කාලේ පළාත් පාලන ආයතන විසිරෙන්න කලින් ඇමතිවරයාට පුළුවන් මාස 12කින් කල් තියන්න. හැබැයි දැන් මේකේ තියෙන මොකද්ද? විසිරුණාට පස්සේ ඕනනම් ඇමතිට පුළුවන් ආපෝ කැඳවන්න. එතකොට අපි යන ප්‍රශ්න තමයි දැන් විසිරිච්ච පළාත් පාලන ආයතන නැවත කැඳවන්න තියෙන ඕන කම මොකද්ද? ඉතින් හරි පැහැදිලි මේ රනිල් වික්‍රමසිංහගේ මේ තක්කඩි උත්සාහය දරමින් ඉන්නේ. දැන් පළාත් පාලන මේ දැන් තිබිච්ච පෞද්ගලික කාල තිබිච්ච පළාත් පාලන ආයතන වල ඡන්දෙ තිබ්බේ 2018. එතකොට ඒකේ අවුරුදු 4 පෙරුණා 2022 මාර්තු වලට. අවුරුද්දක් දෙක කරා 2023ට. සස 2023 මාර්තු වල ව්‍යවස්ථාවට අනුව ඡන්දෙ තියන්න නියමිතව තිබ්බා. ඒ නිසා මැතිවරණ කොමිසම නීතියට අනුව ඡන්දෙ ප්‍රකාශ කරා. නාම යෝජනා කැඳෙව්වා. දේශපාලන පක්ෂ නාම යෝජනා බාර දුන්නා. ඒත් රනිල් වික්‍රමසිංහ භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කරන්නේ නැතුව අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම රජයේ මුද්‍රණාලයට බලපෑම් කරලා මුදල් වෙන් කරන්නේ නැත්නම් මුද්‍රණ ඡන්ද පත්‍රික මුද්‍රණය කරන්න එපා කියලා බලපෑම් කරලා ඡන්දේ තියන තියෙන අවස්ථාව නැති කළා. දැන් වෙලා තියෙන දේ තමයි දැන් පළාත් පාලන ඇතුළේ විසිරලා තියෙන්නේ. දැන් මන්ත්‍රීවරු සභාපතිල කවුරක්වත් නැහැ. නගරාධිපතිලා නැහැ. ඊළඟට මැතිවරණයක් ප්‍රකාශපත් වෙලා තියෙන දිනේකුත් නැහැ. ඒ නිසා දැන් මේ කාලේ විශේෂ කොමසාරිස්වරු තමයි මේ ආයතන පවත්වාගෙන යන්නේ. එතකොට ඒගොල්ලන්ට දන්නව ගැටලුවක් තියෙනවා. විශේෂමගත මහින්ද රාජපක්ෂලාගේ පාක්ෂයේ බිම් මට්ටමේ බලය තියන් හිටීමේ පළාත් පාලන ආයතන සභාපතිල මන්ත්‍රීවරයා. දැන් ඒක ඒගොල්ලන්ට නැති වෙලා. අලුතෙන් ඡන්දේ තියන්නෙත් නැහැ.
එනිසා රයිල් වික්‍රමසිංහලට මහින්ද රාජපක්ෂට ඕනලා තියෙනවා අලුතෙන් ඡන්දියක් තියන්න නැතුව පරණ සභාපතිලට පරණ මන්ත්‍රීලට ආයි පණ දෙන්න මේ තියෙන ප්‍රශ්නේ ඒක දැන් පොගේ කාලෙත් අපි හොඳටම දන්නවා උස්සහයන් ධර්මෙන් හිටියා යෝජනා කීපයක්ම ආවා පළාත් භාර ආණ්ඩුකාරවරුන්ගේ නියෝිතෙක් පත් කරලා ඒ නියෝිතයත් එක්ක මේ හිටපු සභාපතිලව ගැට ගහලා සංවර්ධනට උදව් වෙන්න කියලා මේ හිටපු සභාපතිලට මොකක් හරි බලයක් කරන් දෙන්න බිම්මට්ටමේ ඒකට මැතිවරණ කොමිසම විරෝධය පළ කරා රටේ විරෝධය ආවා එසේ එක කරගන්න බැරි වුණා දැන් මේ හදන්නේ වෙන මොකක්වත් නෙවෙයි මේ දැනට විසිරලා තියෙන මෙරිච් පළාත් පාලන ආයතනවල මන්ත්‍රීලට සභාපතිලට ආයි පණ දෙන්න හදනවා රනිල් වික්‍රමසිංහ මොකද අපි කවුරුත් දන්නවා තිබිච්ච පළාත් පාලන ආයතනවල බහුතරය තිබ්බේ මහින්ද රාජපක්ෂලාට සභාපතිලට මහින්ද රාජපක්ෂලාට එතකොට දෙක ඒක කාලය අවසන් වෙලා අවුරුද්දක් පැනලා දැන් විසිරලා මාස 4ක් විතර ගියාට පස්සේ නැවතේ විසිරීච්චේවත් නැවත කැඳවන්න පුළුවන් මට්ටමේ බලයක් දෙනවා නම් ඇමතිවරයාට ඇමතිවරයා කවුද? يعني සත්‍රදීයෝ වගේ වෙන්න ඕන එනවා. මොකද අපි කවුරුත් දන්නවා මේ පළාත් පාලන ආයතන හරි පළාත් සභා හරි මොකක් හරි එකට ජනතාව ඡන්දෙ දීලා පත් කරගත්තොත් කිසියම් කණ්ඩායමක් මන්ත්‍රීවරු කණ්ඩායමක් සභාවක් පත් කරගත්තම ඒකට නිශ්චිත කාලයක් තියෙනවා. සත් ජනතාව තමන්ගේ ජනතා පරමාධිපත්‍යය පවරන්නේ නිශ්චිත කාලයකට. ඒ කාලේ දික් කරන්න බෑ කාටවත්. ඒ කාලේ දික් කරන්න පුළුවන් ජනතාවට විතරයි. හැබැයි රනිල් වික්‍රමසිංහ මේක කතා දන්නේ. ඔය නීතිය දන්නවා කියලා කියන ප්‍රයන්තවාදී මුරදේවතාව කියලා කවුරුකම් රනිල් වික්‍රමසිංහ ඒ ජනතා පරමාධිපත්‍යය පවරන්න හදනවා තනි පුද්ගලයෙකුට පළාත් පාලන ඇමතිට. ඒතර ඒකම සාධාරණ වෙන්නේ. රනිල් වික්‍රමසිංහ මේකට උත්තර දෙන්න ඕන ගම තියෙනවා. අපි දන්නවා මේක පුද්ගලික යෝජනාවක් වුණාට රනිල් වික්‍රමසිංහ ඕනකම ඊට කරන්නේ. එතකොට ඇමතිවරයෙක්ට කොහොමද ජනතා පරමාධිපත්‍යයේ බලය ලබා දෙන්නේ තනිම නියෙකුට? එතකොට ඒ නිසා මේක සම්පූර්ණයෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ මුල් ධර්මයට පටහැනි මේක මේ ජනවරමට පටහැනි සාපිරට ආණ්ඩුක ව්‍යවස්ථාවට පටහැනි මොකද අපි දන්නවා මීට කලින් නඩු තීන්දුව තියෙනවා ජනවරමක් ඕන අවශ්‍ය නම් කෙටි කරන්න පුළුවන් නමුත් දික් කරන්න බෑ කියලා ජනතාවගෙන් කැමැත්තක් නැත නමුත් දැන් මේ හදන්නේ මොකද්ද ජනතා පරමාධිපත්‍ය හැල්වට ලක් කරලා ඇමතිවරයාට ජනතා පරමාධිපත්‍යයේ බලය පවරන කියන ජනතාව විසින් ගත යුතු තීරණය මේ පස්සේ ඇමතිවරයා ගන්න. දැන් ඕනම සභාවකට සීමාවක් තියෙනවනේ. අපි දන්නවා අපේ රටේ ජනාධිපතිට අවුරුදු 5යි. පාර්ලිමේන්තුවට අවුරුදු 5යි. එහෙම තියෙනවනේ සීමාවක්. දැන් මේක සම්මත කරගත්තොත් එහෙම පළාත් පාලන ආයතනවල සීමාවක් නැහැ. මොකද ඇමතිවරයා කැමති කාල සීමාවක් සඳහා මෙව දික් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි විසිරිච්ච සභාවක ඇඳවන්න පුළුවන්. මේක බරපතලම කාරණේ ඒක. සභාවක ඉස්සරලා ගියාට පස්සේ ඇමතිරිතිනොත් එම ආයි මේක කැඳව ගන්නයි කියලා. ඉතින් රටේ ඡන්ද ඕනේ නැහැ. එහෙනම් පළාත් පාලන ඡන්ද කියලා වර්ගයක් ඊට පස්සේ එන්න ඕනේ නැහැ. තියෙන්නේ නැහැ. මොකද ඇමතිවරයා තමයි ඒක අවසන් තීන්දුව ගන්න. ඒ නිසා මේක අතිශය බරපතල පිළිකුළු සහගත ප්‍රජාතන්ත්‍ර විරෝධී මානව විරෝධී ප්‍රජාතන්ත්‍රවාදී කිසිදු මූලධනමක් එකගෙන නැති මේ තක්කඩි ඌමනාවක් වෙනින් කරන වැඩක්. මේක අපිට ඉතාමත්ම පැහැදිලි වැඩක් මේක. අපි දන්නවා රනිල් වික්‍රමසිංහ කරන මේක පුරුදු නැතුව නෙවෙයි. මොකද රනිල් වික්‍රමසිංහගේ මාමා ජයවර්ධන කාලෙත් මේ ජාතිය ගේම් ගහලා තියෙනවා 1977 දී ජයවර්ධන පාර්ලිමේන්තුව 6-5ක බලයක් ලැබුණා ඒ 6-5ේ බලයෙන් තමයි ඒ ව්‍යවස්ථාව වෙනස් කරන් ආවේ ඊට පස්සේ 83 ආපහු මහජන්ද තියන් දුනා එතකොට අලුත් මැතිවරණකමක් හදලා එතකොට 83 ආපහු මහා මැතිවරණ තිබ්බොත් එයා දන්නවා එයාගේ 6-5ේ බලය නැති වෙනවා කියලා ඒ නිසා මොකද කරේ ඒ නිසා ජයවර්ධන කරපු දේ තමයි 6-5ේ බලයම ආපහු තියාගන්න 1982 දෙසැම්බර් මාසයේ ජනමත විචාරණයක් වෙනවා ජනමත විචාරණයකින් නැවත පාර්ලිමේන්තුව අවුරුදු 6ක් කල් දාගත්තා. හැබැයි ඒකේ අඩුගාණ ජයවර්ධන ජනමත විචාරණයක්වත් තිබ්බා. දැන් මේ හදන්නේ එහෙමත් නෙවෙයි. කෙලින්ම පනතෙන් බලය දෙනවා ඇමතිවරයාට කැමැති කාලයකට පළාත් පාලන ආයතන දික් කරගෙන පවත්වා ගන්න විසිරිච්චවත් එකතු කරගෙන. ඒක තමයි අපි කියන්නේ මේකේ තාමත්ම නරක බරපතල ප්‍රශ්නයක්. මේ හදන්නේ මොකද්ද? අපේ රටේ ජනතාවගේ ඡන්ද දීමේ අයිතිය විනාශ කරලා අහෝසි කරලා ජනතාව නිකන් නිගම් බවට පත් කරලා ජනාධිපතිටයි ඇමතිවරයෙක්ටයි වුණු තාලට රටේ පාලනයගෙන යෑම තමයි මේකේ අරමුණ. එතකොට අපිට මේක තේරෙන මොකටද මේ එන්නේ කියලා. කියන්නේ අපි කියන අර ගොනා හැරෙන්නේ පොල් පැලට අපිට මේ හදන්නේ මොකද්ද? මේ හදන්නේ රනිල් වික්‍රමසිංහට හිණියක් තියෙනවා ඊළඟ පාර ජනාධිපති වෙන්න. ඉතින් අපේ රටේ කවුරුත් දන්නු රනිල් ජනාධිපති වෙන්න නෙවෙයි ඇමති මන්ත්‍රී කෙනෙක්වත් වෙන්න බැරි වෙච්ච මිනිහා පහුගිය ඡන්දයෙන්. මන්ත්‍රීකමත් ගත්තේ ජාතික ලැයිස්තුවේ. දිස්ත්‍රික්කෙන් පෙරදිලා එනිසා දිස්ත්‍රික්කෙන් පෙරදිලා මන්ත්‍රීකමනුත් ප්‍රතික්ෂේප වෙලා ජාතික ලැයිස්තුවෙන් ලැබිච්ච එකම මන්ත්‍රීකමෙන් පාර්ලිමේන්තුවෙ ඉල්ල රටේ ඇතිවිච්චර කල්බැගෑනියස්සේ මහින්ද රාජපක්ෂලා අරුබුදයට ගියා මහින්ද රාජපක්ෂලා විසින්
රයින්ලෝ ජනාධිපති කරගත්තා සමේ පිනට ආම්බෙල්ල ජනාධිපතිකම දැන් ඒ ජනාධිපතිකම අතේ තියාගෙන ඊළඟ ජනාධිපතිවරණයේදී නැවත වතාවක් ජයග්‍රහණය කිරීම අරමුණු කරගෙන ජනාධිපතිවරණ හිණ දිහා බලඟඩ කරමින් යන්නේ. එතකොට රටේ ප්‍රශ්නයට අදාළ නැහැ, ප්‍රාන්තවාදී අදාළ නැහැ. මේ පළාත් පාලනඡන්දි නොතියින්නේ, පළාත් පාලනඡන්දි නොතියින්නේ තා පැහැදිලිවම සල්ලි නැති නිසා නෙවෙයි. මොකක් සඳහාද පළාත් පාලන මැතිවරණේ ප්‍රතිඵලය යට බලපාන. රයින් වික්‍රමසිංහට ජනවරමක් නැහැ කියලා අයෝප් වෙනවා. මහින්ද රාජපක්ෂලාට පාර්ලිමේන්තුවේ තියෙන ජනවරම දැන් මහපොළොවේ නැහැ කියලා ඔප්පු වෙනවා. ඒකට ඒගොල්ලෝ බයයි. ඒ නිසා තමයි පළාත් පාලන ඡන්ද කල් දාන්නේ. නැතු සල්ලි ප්‍රශ්නයක් නෙවෙයි. සල්ලි ප්‍රශ්නයක් තියෙන විදිහක් නැහැ. මොකද රයින් වික්‍රමසිංහ ගහන රස්තිය දුවියා බලුවට පස්සේ අපිට දැන් සල්ලි ඕන තරම් තියෙනවා කියලා. මොකද රට රට වල යනවා, මල ගෙවල් යනවා, මගුල් ගෙවල් වල යනවා, මේ උත්සව තිය තිය යනවා, පෙරහැර වල සංවිධානය කරනවා, සල්ලි විදන් කර කර. ඒ නිසා මේ මැතිවරණේ කල් දාලා තියෙන්නෙම ඊළඟ ජනාධිපති හීනයට මේ පළාත් පාලන මැතිවරණේ ඡන්ද ප්‍රතිඵලය බාධාවක් නිසා. ඊළඟට දැන් අලුත් ප්‍රශ්න මතුවලා තියෙන මොකද්ද? එයා හිතන් ඉන්නවා එයාගේ ජනාධිපති වරණයේදී එයාට පොහොට්ටු උදව් කරાવી කියලා. නැත්තම් පොහොට්ටු උදව් ගන්න ඕන එයාට. එතකොට දැන් පොහොට්ටුවේ බිම් මට්ටමේ නැත්තම් මහින්ද රාජපක්ෂලා කණ්ඩායමේ ශ්‍රී ලංකා බහුජන පෙරමුණේ බිම් මට්ටමේ නායකත්වය දැන් විසිරලා තියෙනවා. බිම් මට්ටමේ ඉතින් ඒගොල්ලන්ගේ මන්ත්‍රීවරු නැහැ, සභාපතිලා නැහැ. එනිසා ජනාධිපතිවරණය සඳහා ඒගොල්ලන්ගේ සහාය ගන්න නම් ඒගොල්ලන්ව නැත්නම් සේවයේ පිටුව ගන්න ඕන. එන මොකක්වත් උත්තරයක් නැහැ රයින් වික්‍රමසිංහට. ඒසර රයින් වික්‍රම හදන්නේ මොකද්ද මේ? මේ 50ක් ගැහැල්ලා මේක කොමාරි පාර්ලිමේන්තුවේ සම්මත කරවගෙන අර අර බිම් මට්ටමේ තිබිච්ච බලය නැවත ස්ථාපිත කරලා ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස අනීතික ලෙස ස්ථාපිත කරලා ඊට පස්සේ ඒ අයගේ සහයෝගය ලබා ගැනීම තමයි රයින් වික්‍රමසිංහගේ හීන බවට පත් වෙලා ඇති කියලා අපි හිතෙනවා. එහෙම හීනක ඇති කියලා අපිට හිතෙනවා. එතකොට අඩුගානේ මේක සම්මත කරගන්න බැරි වුණත් පාර්ලිමේන්තුව ඇතුලේ අර අර බිම් මට්ටමේ කට්ටියට පොඩි අදහසක් සංඥාවක් දෙනවා. මම ඕගොල්ලන්ගේ මන්ත්‍රීගන් සභාපතිගන් ටික ආපහු වරන් දෙන්න උත්සාහ කරපු මිනිහා එනිසා මට උදව් කරන්න කියන මට්ටමේ මේ මේ අදහසක් කර දී ගන්න පුළුවන්කම ලැබෙනවා රයින් වික්‍රමසිංහට මේක මේ යෝජනාව දාන එක විසින්. ඒ නිසා මේ හදන්නේ මොකද්ද? ඊළඟ ජනාධිපතිවරණයේදී එයා වෙනුවෙන් බිමේ වැඩ කරව ගන්න අදාළ කෙනෙක්ව අදාළ කණ්ඩායමකට ආපහු මහජනතාව නොදීපු බලයක් පවරන්න උත්සාහ කරමින් තමයි මේ එන්නේ කියලා අපට හිතෙන. ඒ නිසා මේ හදමින් යන්නේ මොකද්ද? පැහැදිලිවම නීති රීති පැත්තක දාලා, සදාචාරය පැත්තක දාලා, ව්‍යස්තාව පැත්තක දාලා ප්‍රජාතන්ත්‍රවාදී මූල් ධර්ම විනාශ කරලා රයින් වික්‍රමසිංහ කියන පුද්ගලයාගේ ඔහුගේ ආරක්ෂාව යට තියෙන මහින්ද රාජපක්ෂ කණ්ඩායමේ මේ බල ව්‍යාපෘති ආරක්ෂා කරගන්න මේ බල ව්‍යාපෘතිය ගෙනියන්න ව්‍යවස්ථාමය දහංගට තමයි මේ ගසමින් ඉන්නේ. මොකද අපි හොඳටම දන්නවා රයින් වික්‍රමසිංහට මහින්ද රාජපක්ෂට මහපොළොවේ බලයක් නැහැ. මහපොළොවේ බලයක් නැහැ. ජනවරමක් දැන් නැහැ. ඒක ඉතාලි පැහැදිලි. අපි අභියෝග කරන පුළුවන් නම් ජනවරමක් තියලා පෙන්වන්නකො මොකෙන් අපි. අඩු ගානේ පළාත් පාලන ආයතන සියල්ලේ ඡන්ද තියන්න බලන්න පළාත් පාලන ආයතන කීපයක් ඡන්ද තියන්න. මොකද වෙන්නේ කියලා බලන්න. සත් ජනවරමක් නැහැ. බිම් මට්ටමේ ජනතා සහයෝගයක් නැහැ. මිනිස්සු මේ ආණ්ඩුව ඇත්තරලා තියෙන රයිල්ට කොහොමත් තිබුණේ ජනවරම රයිල් පෙරදිච්ච කෙනා. ඒ නිසා මේ පරණ ජනවරමෙන් ලැබිච්ච මන්ත්‍රී කන් ටික අහෝසි වුණාට පස්සෙත් ඒක නැවත පිහිටවලා ඒක හරහා මේ තමන්ගේ බල ව්‍යාපෘති ක්‍රියාවට නැගෙමුට උත්සාහ කරමින් ඉන්නවා. මේක ඇත්තගත්තොත් මේ සිහි බුද්ධිය තියෙන කෙනෙකුට මේම ජාතිය අදහස් ඔලුවට එන්නෙම නැහැ. මේක කවුරු හරහා ගේන්න හැදුවත් අපි දන්නවා මේක පිටිපස්සේ ඉන්න මහමලකාරයා රයිල් වික්‍රමසිංහ කවුරු හරි කෙනෙක් දැන් බලලා මේක දැම්මෙව්වට. ඒ නිසා හරි ගියොත් මේක මුට්ටිය දාලා මේ බලන්නේ හරි ගියොත් හරි වැරදුනොත් රයිල් වගේ කියන්නේ නැහැ මේකට. ඒ නිසා මේක ඉතා බරපතලයි. මේක පරාජයටපත් කරන්න ඕන. එසා ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජනබලවේගය හැටියට අපි අනිවාර්යයෙන්ම මේකට විරුද්ධ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා. අධිකරණ මේ අපි අධිකරණයේදී මේක අභියෝගයට ලක් කරනවා. මොකද අපි විශ්වාස කරනවා අපේ රටේ ව්‍යවස්ථාවේ මූලික පදනමට අනුව ජනවරමේ අයිති තියෙන ජනතාවට සත් ජනතාව දීපු ජනවරමක් නැවත දික් කරනවා නම් ඒක ජනතාවගෙන්ම අහන්න ඕන. ජනතාව තමයි ඒකට ඒ හැකියාව තියෙන ජනතාවට විතරයි ජනතාව තිබු ජනවරමක් අඩු කරන්න ප්‍රශ්නයක් නෑ. නමුත් වැඩි කරනවා නම් ඒක ජනතාවෙන් අහන්න ඕන එකක්. ඒ නිසා මේක ලීසින් කරන්න දෙන්න බෑ. ආණ්ඩුවට මේ ජාතිය ගේම් ගහලා කැත ගේම් ගහලා මේ ජාතිය දේශපාලන කුපාඩිකම් කරලා බලය තහවුරු කර ගැනීමට ඉඩ දී යුතු නෑ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම ජාතික ජන බලවේග හැටියටත් අපි ජනතා මිතුරන් හැටියටත් මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්න ඉතා පැහැදිලිව. ඒ වගේම මේ උත්සාහය පරාජයටපත් කරන්න අපිට ගන්න පුළුවන් සියලු ක්‍රියාමාර්ග අපි අනිවාර්යෙන් ගන්නවා. මොකද මෙවැනි දේශපාලන භාවිතාවක් අපේ රටේ තියෙන්න ඕනේ නැහැ.
අපි හිතනවා රනිල් වික්‍රමසිංහ මේ අඳිමින් ඉන්නේ අපේ රටේ ව්‍යවස්ථා පැත්තක දාපු නිලධාරි බයවද්දපු ඒකාධිපති භූමිකාවට. එක පැත්තකින් රනිල් වික්‍රමසිංහ ජාත්‍යන් තමන්ගේ ගැළවීමට මේ විනාශ කරපු ආර්ථිකයේ සහිත රට පාවා දීලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක එකතාවට ඇවිල්ලා තියෙනවා. ඒ ඇවිත් ඉන්නේත් කෙටි කාලිනව පුංචි අර ණයක් අරගෙන මේ දවස ගෙවාගෙන එයාට ඉක්මනින් ජනාධිපති වීම සඳහා අවශ්‍ය පරිසරය හදාගන්න. ඒ නිසා තනි පුද්ගලයෙක්ගේ ජනාධිපති බලය වෙනුවෙන් රටත් පාවා දීලා ප්‍රජාතන්ත්‍රවාදී අකමැක දාලා ඡන්ද පැත්තක දාලා ව්‍යවස්ථා වෙනස් කරලා පනත් වෙනස් කරලා මේ නටමින් යන්නේ ඒකාධිපති වන්නම නම් මේ නටමින් අදන්නේ ඒකාධිපතිකමට නම් එක පරාජයපත් කිරීමක් කියම අපි සතුව තියෙනවා. ඒ නිසා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග ප්‍රගතිශීලී බලවේග අනිවාර්යෙන් මේ රනිල් වික්‍රමසිංහ යන්න හදන ගමන නතර කළ යුතු තියෙනවා. අපි විශ්වාස කරන ඒ ගමන නවත්තන්න අපිට පුළුවන්. ඒ සඳහා ජාතික ජන බලවේගයට හැකියාව තියෙනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහට මේ කරන්නලා තියෙන්නේ මේ රනිල් වික්‍රමසිංහලට මේ පනත් වෙනස් කරමේ මේ ජාතියේ මේ ව්‍යවස්ථා ගේම් ගන්න වෙලා තියෙන්නේම ජනවරමක් නැති නිසා. ජනතාව ඉන්නෝ නම් පක්ෂ සමාජිකයෝ ඉන්නෝ නම් ඡන්දදායකයෝ ඉන්නෝ නම් ඒගොල්ලන් ලේසියෙන් තමයි ඡන්ද තියෙන්නේ. අපි දන්න හොඳටම මේ වෙලාවේ ගත්තමත් රනිල් වික්‍රමසිංහලට හරි මහින්ද රාජපක්ෂට හරි නැත්නම් දෙකොල්ලෝ එකතු වෙලා හරි පළාත් පාලන ආයතන දිනන්න පුළුවන් නම් ආපහු ඒගොල්ලෝ ඡන්ද තියාගන්නවා. මේ මේ ඡන්ද තියන්නේ නැතුව ඉන්නෙම පළාත් පාලන ආයතන දිනන්න බැරි නිසා පරදින්න නිසා අප නැති වෙන පරදින්න නිසා ඒගොල්ලෝ කියනවනේ මතක් කොයි දැන් කලින් තිබිච්ච රැල්ල බෑලා මාලිමාවට කියලා. ඉතින් අපි කියන්නේ තියලා බලන්නකෝ. මාලිමාව රැල්ල අඩු වෙලා ඒගොල්ලන්ගේ රැල්ල වැඩි වෙලා නම් එහෙනම් දැන් ඉතින් ඡන්ද තියන්න ඕනේ ඒගොල්ලෝ. එහෙම වෙලා නැහැ. එන්නෙන්න මාලිමාව සමග සම්බන්ධ වෙන ජනතා බලවේග ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙච්ච ජනතාව ප්‍රතික්ෂේප කරපු ජනවරමක් නැති ජනමර ගන්නත් බැරි මේ මේ දුෂ්ට කණ්ඩායමක් මේ මේ කූට කණ්ඩායමක් එතකොට කූට උපක්‍රම පාවිච්චි කරලා තමන්ට කලින් ලැබිච්ච බලය එක පැත්තෙන් අනීතිකව අනිත් පැත්තෙන් ගත්තම සදාචාර විරෝධීව දිකට පවත්වා ගන්න උත්සාහ කරනවා නම් ඒ වෙනුවෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් කටයුතු කරනවා නම් ඒක පරාජයපත් කිරීමක් වගේම අපට තියෙනවා. ඒ නිසා අපි අපේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මොකද මේක ඉතාමත්ම නරක ඉතාමත් බරපතල කාරණයක්. එක පැත්තකින් අපේ රටේ ජාතික සම්පත් එක විකුණමින් යනවා කෙලවරක් නැතුව විදුලි බල මණ්ඩලයේ කෑලි 15කට කරලා විකුණන්න හදන්නේ. තෙල් සංස්ථාව තෙල් සංස්ථාවේ තෙල් පිරුම් හාල් ටික ෆෙඩරේෂන් ටික 450ක් දෙන්න යනවා රටවල් තුනකට දැනටමත් 150 දුන්න චීන සිනෝපෙක් සමාගමට. සා තෙල් සංස්ථාව විකුණනෝ විදුලි බල මණ්ඩලයේ විකුණනෝ විකුණන්න පුළුවන් හැම ජාතියේ විකුණනෝ දවස ගෙවා ගන්න. ඒ අතර අනිත් පැත්තෙන් ගත්තොත් ණය ප්‍රතිඋගත කරන්න කියලා බැංකු ටික විනාශ කරන්න හදනෝ ජනතාවගේ පෙන්ෂන් එක ඒ අර මුදල් ටික කපන්න උත්සාහ කරමින් ඉන්නවා ETF EPF කපන්න උත්සාහ කරමින් ඉන්නවා. ඒ සමේ ජනතාව සතු තියෙන දේවල් උදුරා ගනිමින් ඒව කප්පාදු කරමින් මේ පවුලක පුද්ගලයෙක්ගේ බලය වෙනුවෙන් මේ නටන නාඩගම ඊටාම විකාර රූපී ඊටාම කැතයි නින්දිතයි. ඒ නිසා මේ තක්කඩි වුණා පරාජිතපත් කළ යුතු තියෙනවා. ඒ නිසා අපි තා පැහැදිලිව කියනවා මේ සම්බන්ධයෙන් අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ගන්නවා. අපි අධිකරණයට යන ස්ථිරවම ඒ වගේම රනිල් වික්‍රමසිංහ මේ යන්න හදන ඒකාධිපති ගමන ස්ථිර ලෙසම අපි නවත්තනවා. අපි එයා එන්නේ ජනාධිපතිවරයා එයා හිතන් ඉන්නවා නම් පළාත් පාංචන්තේ පැත්තට ජනාධිපතිවරයන් දිනන්න පුළුවන් කියලා අපි හිතනවා. ඒක හීනයක් විතරයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ඡන්දයක් තිබ්බත් ඒ ජනාධිපති ඡන්දෙන් රනිල් වික්‍රමසිංහයි එයාගේ ගෝල බලය ඔක්කොම පරාජයපත් කරලා ජනතාවගේ ජයග්‍රහණය තහවුරු කරන්න අපි සමත්. ඒකට අපි ලෑස්ති කෙනෙක් අපි යාට අවධාරණ කළ කියන ගම තියෙන නිසා දේශපාලනේ යථාර්ථයට මුහුණ දෙන්නේ නැතුව ජනතාවගේ කැමැත්තට මුහුණ දෙන්නේ නැතුව රනිල් වික්‍රමසිංහ හදනවා නම් ව්‍යවස්ථාවක මන්ත්‍රවලින් බලය රැඳී ඉන්න අපි යාට කියන ඉතිහාසය කියව ගන්න එහෙම ඉන් හදපු හැම පාලකයෙක්ම ජනතාව විසින් බිමට දැල්ලාලා තියෙනවා. ජනතාව විසින් පරාජිතපත් කළ තියෙනවා. ජනතාව විසින් දේශපාලන කුණු කූඩේ දාලා තියෙන නිසා රනිල් වික්‍රමසිංහට හිමි වෙන්නේ දේශපාලන කුණු බක්කිය ඉතිහාසය කුණු බක්කිය. එතෙන්ට වැටෙන වැඩ මේ කරමින් ඉන්න නිසා මේක නතර කරන්න ඕන. මේ උත්සාහ කරන උත්සාහය ඒ කියන්නේ පළාත් පාලන ආයතන ඡන්දය තිලපත් කරගන්නවා වෙනුවට ඇත්තතරම් කාලයක් පවත්තන් යන්නයි විසිරිච්චව නැවත කැඳවන්නයි ඇමතිවරයෙක්ට බලය පවරන මට්ටමේ මේ ගේන සංශෝධනය අනිවාර්යෙන් පරාජය කළ යුතුයි. පරාජය නිසා එක පරාජයපත් කරලා ප්‍රජාතන්ත්‍රවාදී රැක ගන්න මේ කල් දාපු පළාත් පවත්තන් නැතු වෙන්නේ පළාත් පාලන ඡන්දය පවත්වා ගන්න
අපි කවුරුත් මැදිහත් වෙන එක නිලීම අපි ජනතාවෙන් කරනවා ඒ වෙනුවෙන් අපට කළ හැකි උපරිම මැදිහත් වීම කරන බවට අපි තා පැහැදිලිවම අපේ රට ජනතාවට සාධක වෙනවා